හෙලෝ හැමෝටම සුබ දවසක්. ඉතින් කලින් වීඩියෝ එක චුට්ටක් හයියෙන් කියුණා. නමුත් මම හිතනවා යම් කිසි දෙයක් තේරුම් ගන්න පුළුවන් ඉන්නේ නැති සහ ඒ දේ බලාගෙන කොහොම හරි මේ වීඩියෝ එකේදී ඔයගලන්ට කියා දෙන්න යන්නේ කලින් මම දාලා තිබ්බ ෆයිල් එකක් තිබ්බ එකේ ඒ ෆයිල් එක පාවිච්චි කරන්නේ කොහොමද කියන එක. ඉතින් ඒකට කලින් වැරදිලා, ඒ කියන්නේ වැරදිලා නෙමෙයි, අතන කලින් හදපු පේපර් එකක එහාට මෙහාට අවුල් ගිය තැන් කිහිපයක් එක්ක පේපර් එකක් අපි කාව තියෙනවා. ඉතින් අපි බලමු මේ පේපර් එක කොහොමද මෙතෙන්ට දාලා මේක අපිට ඕන විදිහට හදාගන්න කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ළමයි, මේ මුලින්ම මේ පේපර් එක හදන්න කලින් සාමාන්‍යයෙන් පුරුද්දක් විදිහට අපි කලින් හදපු MCQ paper structure එක තමයි මෙන්න මේ තියෙන්නේ. හරි. ඉතින් මේ තියෙන structure එකට අපි හානියක් නොකර අපි හදාගමු control c control v ගහලා අලුතෙන් structure එකක් ගමු. structure v2 කියලා. ඉතින් v කියන්නේ version. ඉතින් v2 කියලා මම ඔන්න මේ වගේ structure එකක් ගත්තා. අරගෙන මම ඒක open කරගෙන මෙන්න මුලින්ම මට අවශ්‍ය විදිහට උදාහරණයක් විදිහට මෙන්න මෙතන 4 pack එකක් තියෙනවා. මෙතනත් 2 pack එකක් තියෙනවා. මෙතන 4 එකක් තියෙනවා. ඉතින් මට මේ උඩ තියෙන ටික අවශ්‍ය නැහැ කියලා හිතලා මම ඒ ටික අයින් කරනවා. ඔයාලට පේනවා ඇති. ඊසිලි අර තිබ්බ දේවල් ටික අයින් කරාට පස්සේ 1 2 3 කියලා sorry ඔන්න ඔය විදියට ආවා. හරි. ඉතින් බලන්න දැන් ඔය විදියට ආවට පස්සේ අපිට තියෙන්නේ මොකද්ද? අපිට අවශ්‍ය ප්‍රශ්න. කොහොම බලමු? මේ තියෙන්නේ හදපු පේපර් එක. ඉතින් මේ පේපර් එකේ හරි වැරදි අරම මේව පොඩ්ඩක් බැලුවේ නැහැ. නමුත් මේ තියෙන්නේ පේපර් එක හදපු එකක්, හදලා මට එව් එකක්. ඉතින් බලමු අපි මේක අරගෙන කොහොමද මේ ප්‍රශ්න ටික එතන දාන්නේ කියන එක. ඉතින් බලන්න මෙන්න මෙතනදී මෙන්න මේ ප්‍රශ්න මම කොපි කරගන්නවා. කොපි කරගෙන මෙන්න මෙතෙන්ට මම පේස්ට් කරනවා. පේස්ට් කරද්දී අපි වෙන ડોකියුමන්ට් එකකින් හරි වෙන ඉන්ටර්නෙට් රිසෝස් එකකින් හරි කොපි කරනවා නම් නිකම්ම නිකන් control v paste කරන්න එපා. මෙන්න මෙතන home tab එකේ paste එකේ මෙන්න මෙතන අන්තිමනම තියෙනවා මේ වගේ paste එකක්, ඒක ක්ලික් කරන්න. ඒකට කියන්නේ අපි unformatted paste එකක් කියලා. ඉතින් එතකොට අපිට කලින් මොන හරි document එකේ format වෙලා තිබ්බ issues තිබ්බනම් ඒව ඔක්කොම අපිට මගහරව ගන්න පුළුවන්. හරි. ඉතින් එතන මේකෙදි ABC කියලා තව තුනක් තියෙනවා. ඉතින් ඒ තුනත් අපි අරගෙන මෙන්න මෙතන අපි දාගමු. දාගද්දී paste මෙන්න මේ විදිහට paste කරගන්න. ඔයාලට පේනවා ඇති අනේ එතෙන්දී අපිට පොඩි ප්‍රශ්න වගේක් එනවා. අර කලින් වගේ නෙමේ අපිට මේ වගේ අමුතුවට අර ඇයි මේ මේ කතන්දර පොඩ්ඩක් text එක දාලා තිබ්බ විදිහනුව අපිට සමහර දේවල් හදාගන්න නෑ. ඉතින් ඒක තමයි අපි හරි විදිහට මුලින්නම් paper එකක් type කරගෙන යන එකේ වැරදි විදිහට type කරලා ආයෙ හදන්න ගියාම තියෙන එකේ ප්‍රශ්නේ. හරි. ඉතින් මුලින්ම දැන් මෙතෙන්ට ආවනේ. හරි. දැන් මේ වගේ වුණාට පස්සේ අපි මේකේ normal text එකට මේක මාරු කරගන්නවා. හරි. මාරු කරගෙන ඊළඟට මම කරන්නේ normal text එක ගත්තාම normal text එක මාරු කරගත්තට මට මෙතන දැන් මේ වගේ sub points තියෙනවානේ. sub points වලටත් මම easily මොකක් හරි එකක් හදාගත්තා නම් මට ඒක apply කර කර යන්න තියෙන. ඉතින් මම කරන්නේ මුලින්ම a b c. හරි. a b c නිකන් type කරන විදිහට මම මේක හදාගන්නේ. මෙන්න මෙතන මේ තුන select කරලා ඊට පස්සේ මෙතන line height එක remove කරනවා. හරි. එතකොට ඒක මට ඕන විදිහට shape එකේ එනවා. දැන් මට ඕනේ චුට්ටක් මෙන්න මේක කලින් paper එක වගේම චුට්ටක් දකුණට ගන්න ඕනේ නේද? මං හිතන්නේ දකුණට ගත්තොත් පොඩක් හොඳයි. දකුණට ගන්න මොකද කරන්නේ? අපි දකුණට ගන්න කලින් දකුණට ගන්න ඕන නම් මෙන්න මෙතන click කරලා indent ගන්න පුළුවන්. ඔයාලට පේනවනේ. හරි. ඔන්න indent කරගත්තා. indent කරලා ඊට පස්සේ මෙතන මේක back කරමු. අවසානයේදී අපි ලියනවා මොකද්ද? මෙන්න මේකේ ලියමු which of the above statement is or true. හරි. මම මෙතෙන්ට ගියා paste. මෙන්න මේකේ special paste එක. හරි. ඉතින් එතකොට ඔන්න මේ විදිහට ප්‍රශ්නේ අපිට ওই විදිහට තියෙනවා. ඉතින් මේකේ මෙතන මේක අවශ්‍යතාවයක් නැහැ. ඔයාලට පේනවා දැන් මෙතනදී මේ අර තියෙන ටික කලින් තිබ්බා වගේම අපිට ප්‍රශ්නයක් නැතුව තියෙනවා. හරි. ඉතින් දැන් මොකද කරන්නේ? මෙන්න මෙතන මේ දාගත්ත ටික ඔක්කොම ඕනේ නැහැ. මේ line height එකනේ අපිට ගොඩක් මෙතන විශේෂ උනේ normal එකේදී. හරි. ඉතින් අපි normal එකට ඒක මුකුත් apply කරන්නේ නැතුව අපි කරන්නේ මොකද්ද? අපි මේ කරපු දේවල් ටික අපි වෙන style එකක් හදලා එතෙන්ට apply කරනවා. අලුතෙන් create style. අපි කියමු sub question වගේ නිකන් මේ style එකක් දාමු. sub question style කියලා දාමු. හරි. දාලා මම okay කරනවා. okay කරලා මෙතෙන්ට මම right click කරලා update sub question කියන එක දෙනවා. දුන්නට පස්සේ මට ඔන්න විදිහට sub question එක හැදෙනවා. ඉතින් මම මේ මොකක් හරි වගේ type කරලා මම මෙතන click කරපු ගමන් මෙන්න මේ sub question style එක මෙතෙන්ට apply වෙන එක තමයි දැන් වෙන්නේ. හරි. ඉතින් ඔන්න අපි පළවෙනි එක දැම්මා. දැන් අපි බලමු ඒකේ a only a and b only n c only. ඉතින් මේවා copy කර කර දානවට වඩා සාමාන්‍යයෙන් මෙන්න මේ දෙපාරක් click කරලා a only a and b only
and C only. All ABC on Novagi, up to the Agana. I think Salmon Kamaika can pass it, pull the theater, space a cactian, make a hundred. ඉතින් මෙතන මේ වගේ අ කියන එකට and කියන්න කිව්වොත් එහෙම එක හරියන්නේ නැහැ. ඉතින් ඒක අපි මොකද කරන්නේ? Ignorance කියලා එක අයින් කරගමු. නැත්නම් grammar තාවකාලික off කරගන්න පුළුවන්. හරි. අනේ පළවෙනි ප්‍රශ්නේ වැටුණු විදිය තේරෙන්නේ නැතිනේ. හරි. දැන් ඊළඟට අපි යමු දෙවෙනි ප්‍රශ්නේ. දෙවෙනි ප්‍රශ්නේ චුට්ටක් ඊට සමානයි නේද? හරි. ඉතින් ඒක ඕන නම් ඔයාලට ප්‍රශ්නම සම්පූර්ණයෙන්ම එකපාර copy කරලා ගමු. හරිද? මෙන්න මේ ප්‍රශ්නම සම්පූර්ණ copy කරලා අරගෙන ඔයාලට තියෙන වෙන මෙතෙන්ට special paste එකක් දාගන්න. इतने कलिंग आप बालों उत्तरे को मत देने हाथर गाने ने नहीं इतने हाथर गाने नौना मेक क्वेश्चन टाइप हरियाणे ने आप मेक क्वेश्चन टाइप पे कम है कॉपियाँ का अरे ना मैं तेरे टा दागा मुला माय देख कर दागा ने विदेश कंट्रोल सी कंट्रोल वी एक है मैं हरी इड पास से आप इतने तीन ने अतने घर प्रश्न निकालता मैं पालने पेपर किंग मैंने मैं प्रश्न निकालता कंट्रोल सी मैंने मैं तेरे टा आवा पेस्ट स्पेशल पेस्ट अरे मैंने मैं तेरा सिलेक्ट कर चुट्टा बला गया ना स्पेशल पेस्ट पास वारेन वार मे उम्मीद के संपूर्ण नतिवेला अर्द इधन का क्लिक करला मेके क्वेश्चन की इनका मुनिम देनावा पलवे सब क्वेश्चन पार्ट मम्म मेतन सब क्वेश्चन की तोरना इतनी सब क्वेश्चन तोरला मैं अडजस्टमेंट करगा हदप कली हदप विधि हनुव गुडक अडजस्टमेंट तीन संहार करगा विशेष बलान मेतन ए कीन कॉपीला नहीं एबीसी मैं दागन विनो इतो आप दागदी अरे खाली वगे में एबीसी की दागम अर्द ए डॉट बी डॉट सी डॉट अभी दागम अरे इतम दागे पल खाली वगे में कत्तम ए एंड बी वगे तीन है भाई मेतन मैंने मे ई कीन कतम इंकर राइट क्लिक करा मैंने मेके रीसेट अट ए कीन कपी दागन ऐ थिंक मत मम एक क्यूवे करना भी दिए मत कहती खाली वीडियो की अरे දැන් ඒ වගේම අපි ඊළඟ ප්‍රශ්නෙත් දාගමු. ඉතින් ප්‍රශ්න 20ක් මේකේ තියෙනවා. හරි. ඉතින් මම ප්‍රශ්න 20ම දාන්න යන්නේ නැහැ. ඊළඟ එක යන්නේ 4කට. ඒ කියන්නේ පේනවනේ. හරිද? ලයින් බයි ලයින් යන්නේ. ඒ කියන්නේ මට ගන්න පුළුවන් මෙන්න මේකේ. මෙන්න මේ කොටස රයිට්. හරි. මේ කොටස මම දා ගන්නවා. ඔන්න ස්පෙෂල් පේස්ට් එකක් දැම්මා. මොකද සමහර වෙලාවට මට පේනවා දැක්කනේ. අර එකක වගේ කෑලි නැත්තම් පේස්ට් වෙනවා. ඒක ඉතින් ඒක අවුල්. ඒක හින්දා තමයි මම ස්පෙෂල් පේස්ට් එකක් දාගන්නේ. එතකොට මට ඒ තියෙන විදිහට මේක හදා ගන්න පුළුවන් හින්දා. හරි. इत मेके रैंडम मेके मे संपूर्ण हतरम कोपिक मुखद अभी टेबल का आंसर तीन सो एक हिंदा वन बै वन दागने का बेटर अर्द इध डुअल स्क्रीन मगे तीन मन पाचकर नैते मे वीडियो के संपूर्ण फुल प्रोसेस थिंक सामान्य मे वेड़ी डुअल स्क्रीन थी भीम वडा हाई नैत्ता सामान अभी पाविचकर पुलवा मैंने मेके कंट्रोल का ओल्टाई टैबाई अर्द कंट्रोल का ओल्टाई सामान्य पावचर पुलवा मे वेट अल पेन अभी पेपर इक मार भी मे हकी आवाक तीन अरे इतिंग मैं प्रश्न कॉपी कर ईसी मेथड तीनामा पेस्ट मे वेगर चुट्टा के बलन पेस्ट स्पेशल पेस्ट एक मत शॉर्टकट की मत मतगना एत में बलम इतना तीन नैने कंट्रोल टी कोई कंट्रोल टी बलम इक तर कंट्रोल टी कंट्रोल कैपिटल टी फोटो बल मत हम मत तेवन इतना मतने वाले बल अरे इतनी समटम्स मत मेम पड़ी देखो तीतना मैं मेडिक अंकल अरे अभी मे वीडियो की अतरम अभी बल मे बैठे ईसी इकनी अमार इंकरण मे ඉතින් මම කල්පනා කරේ මට පොඩක් මතක් වුණ විදිහට මේ හතරම මේ විදිහට මේවා කරලා සිලෙක්ට් කරලා කොපි කරලා ඊට පස්සේ මෙන්න මෙතෙන්ට දාලා බලන්න කියලා හරිද ඔන පේස්ට් ස්පෙෂල් පේස්ට් දැම්මා කියලා වැඩක්ුන් නැද්ද මන්ද නේද නෑ වැඩක්ුන් නෑ මොකද ඒතර අවුල් ගියා ඒ කියන්නේ එහෙම දාන්න යන්න එපා ඉතින් මට ක්‍රමයක් හම්බුනොත් මම ඔයගලන්ට කියා දෙන්නම් එහෙම දාන්න මොකද අපිට ඕනේ වැඩ ලේසි කරගන්න efficiency එක වැඩි කරගන්න ඒක හින්දා හරි ඕකේ ඉතින් ඔන්න ඔය විදියට දැම්මට පස්සේ දැන් ඔය විදියට පේප එකේ මේ පාට් එකත් හැදුනා ඊළඟට මම ගන්නවා මේන්ටේන් මෙන්න මේ කතන්දරේ අරගත්තා ඉතින් මේ වගේ ප්‍රශ්න දාන එක පට්ට ලේසි නේද හරි මෙන්න ගත්තා මෙහෙම දැම්මා ඊට පස්සේ මේකේ ෆෝරම් ඊමේල් ඩයරි බ්ලොග් බලාගත්තා ගහන්න තියෙන ෆෝරම් ඊමේල්
डायरी मंकी टैबे हाट शनिक मारे एक विशेष का क्लिक करके वगे अभी हदागन अना मेवागे तम अभी पावच करपु मेम टेम्पलेट अभी यूज करें प्राक्टिकल थिंग मंगिता सकती तब मेवागे अभी एक फॉर्मेट इस हम सर कथाक्रम को मे हदाने के लिए हम उठम शुभम शुभ तब सर बाय।